බෝන් වාදනෝපානය රතුනව ඇතිය ප්‍රධාන පර්ත්විකාශය සමගෙන් මම අරුණජය කොඩග. මමල් ගයාලාක්්‍රුවනි අවධාන යොම් කරපු ප්‍රධාන පුවත්සි රස්ථල වෙත. අද දවසට කිසිදු කොරෝනා රෝගයකු භාර්තාාවී නැහැ. පනස් හතරක් සම්පූර්ණෙන් සුව ලබා නිවෙෙස් වෙත. ලොබම කොරෝණාවට ගොදුරු බෙද්දී ශ්‍රී ලාංකීය මුහොදු සීමාවද වැැඩි ආරක්ෂාවකට කොරෝනා සමාජ සංරක්ෂණ අරමුදලට රොපියාල් මිලියන හයිසිය නවේක මල්ලාදහර. ජාතික වෙසනේදී ජීවිතය නොතකා මෙහිබරේ යෙදෙන්ඩන්ට ශ්‍රී ලංකා රක්ෂණන්වෙෙරු අබිමන්. කොරෝනාවෙන් ලෝකයේ මිලියන පන්සියක් දුප්පතුන් වන බවට ලෝක බැංකුුවෙන් අනතුරු ඇඟවීමන් අයපත් කාමුණන තත්වය හේතුවෙන් යකන්තොර විකාශනාාරය විකාශන කටයතුබිඳ වටීමෙන් සිදුව දෝෂය පිළිබඳව අපගේ බලවත් කණගාටුව. මුලින්ම දේශය පුවත්. ගතුූ පැෑ විසි අතර තුළ මෙරටින් කිසිදු කොරොනාාරෝගයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍යංශ පවසනවා. මෙවනු විට වාර්තාාව ඇති කොරුණාරෝගින් සංඛ්‍යාව එක සයානුවක්. න් පනත් සතර දෙකු සම්පූර්ණය සුවේ බා රහල්වලින් පිට ගොස්බෙනනවා. ලෝපුරා ආසාධිතයන් වැඩවීමත් සමඟ, මෙරට මුහුදුසීමාවල ආරක්ෂාව තර්ක ඇති බව, නවික හමුදාව පවසනවා. සාධිත රෝගන් එක විසි නම දෙනෙකු මෙවන් විට ප්‍රතිකාර ලබනවා. ඉන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් ප්‍රතිකාරලපන්නේ ජාතික බෝමන රෝගවිද්‍යායතනෙයි. වෛත අධික්ෂණීර්තයේ දෙසි විසි හතර දෙනෙකු ප්‍රතිකාර ලබන පව වසංගත රෝග විද්‍යායිතනය සඳන්කරනපා. පසුගිය දින දහයක පමණ කාලයක් තුළ අප විසින් මෙම කොයිත් දහනමේ රෝගය සම්බන්ධයෙන් අරීක්‍ෂාකිරීම ක්‍රමක්ක්‍රමයෙන් වැඩි කරලා තියෙනවා. අද දින කිසි රෝගියක වාර්තාාවෙන් හැ මේ. පරීක්ෂණ පැවැත්වීමේදී රෝහල් ගතවන රෝගීන්ගේ සහ ඒ වගේම රෝගීන් ඇතිවන ස්ථානවල නියදි වගේම නිරෝධායන මධ්‍යස්ථානවල නියදි අරගෙන මෙම පරීක්ෂණ පැත්වීම ගනවා එනිසා දැන්ක් රෝහල්වල රෝගීන්ගෙන් ගැනීම හා සමානෝම මේ විදියට සමාජයෙන් මෙම නියදි ලබා ගැනීම සිද්ධ වෙනවා. මෙ නිරෝධයන කටයුතුවලට ලක්වන අයත් ඒවගේ මේ කඳවරුවල සිටින අයත් ලෙඩ රෝගය හැදිල සනීපවෙන අයත් මේ කිසි කෙනෙක් හිතා මතා මෙම රෝගය හදාගන්නෙත්ම සමහර වෙලාවට හෙට නිරෝධයින්ට ලක්වෙන්නේ මේ ඔබ වෙන්න පුළුවන් මාවෙන්න පුළුවන්. එනිසා මේ අයට අපි අපේ ආදරය අපේ සෙනහස අපි සමාජයක් විදියට ලබාදිය යුතුයි. ලෝපුරා කරෝණ ආසාධිතිීන් එයල යාමත් සමඟ මෙට මූද උස්සීමාවල අරක්ෂාවද තරකිරීමට පේවරකත් පව නවි කමුදාපති වයිස් අත්මිරාල් පෙල්ද සිිල්වා මහතා පවසනවා. ඊට මනතිීමම සඳ ශ්‍ර ංකා විිකා මුදාව විසින් ශී ලංකාාවට මුදේ සහ වෙරල තීරයන් වල මුර සංචර සහ නිරීක්ණ කටයුතු තරකර තිබෙන අර ශri ලංකා ගුවන් හමුදා මගින් ඔවන්ගේ සමුද්‍රිය නිෙරක්ෂණ කටයුතුද වැඩිකර තිබෙන අතර ඒ ස ශ ලංකා ආල් හමුදාවට විශේෂ සහයෝගයක් ඔන්ගේෙන් අපටළබෙන මුද පට ප්‍රදේශවල ්‍රසන දිවර සමිති හා වගයුතු පුද්ගලයන් පවතින තත්ව පිළිබඳ දැන්වාත් කරලා ඔුන්ට सुුපරිීක්ෂාකාරීව කටයතු කර ලෙසටත් එවැනි සකටයුතු යාත්‍රාවක් ව යම් දගලයන් ග්‍රීක්ෂය කරහෝ ්‍රලාිකානාවකාවමුදාවට හැකි පොමණ ඉක්මනින් දැනුවත් කරලෙසට අපි ඔවන්ට දන්න බෙන. තවකාලිකෝ වසාද මතිබූ කරුණයකල ශික්ෂන් රෝහලේ හදිසි අනතුරු ඒකගේ, අද පෙරවරුවේ සිට ජලි සේවාවන් අරම්භ කලා. එම එකගේ සම්පූර්ණයම විශ්පීජාරණයට ලක්කර තිබෙනවා. ඒ දිී දී සැකසයිත රෝගීකු හමුවීමහෙක්වෙන් මෙලෙස එම ඒකගේ වසා දැමුණද ඔහුට කොරණා ආසාධනවන් නැති පවච් තවරුවී ඇතයි. රෝහල් අධ්‍යක්ෂ සරත් වීර පණඩාර් මහතා ප්‍රකාශ කලා මෙම පුද්ලයා පැමණි අමස්ථාවේ එම එකක සිටි වදතුරු හදනෙක ඇතුළු තිස් නමදනකගෙන් සමන්විත කාරය මටිය ස්වැන් නිරෝධානයට යොමුකරතිබුණද ඔවුන් නිවෙස් බලා පිටත්ව කියා. එ රෝගයා සැක සහිත රෝගෙක් බව චහඳුනාගැනීම සමගම අපේ රෝහලේ සේවාවන් පවත්තා ගැනීම ගැට්ටුවක්කාවා එම ගැටලුවත් එක්කම හදිසිපතිකාරයකගේ සාමාන්‍ය විදියට අපි රෝගි අතුළත් කිරීමේඒකය තවකාලිකප නතරකා ොන රෝගෙක් නොයන බවට අපි සැහර දැනගෙන නිරෝධායන කටයුත්තේ නිරත වෙලා සිට පුද්කාර මාල්ලිතිස් නමදනාම දැන් එම රෝධයන මුදාහරීමට අපි පියල ගත්තා. ඒත් එක්කම මේ වෙනකොට කුම්නෑල සික්චන්ඩවා හලේ හදිස්්‍යපතිකාරය එකකේ, සාමාන්‍යි පරිදි රාජකාරි කරනවා. කොරුණා ආසාදිදිකු යේ දිනේ දී අක්කරේපත්ව ප්‍රදේශෙන් හමුවීමත් සමක, අකරේපත්ව දහන මේ කොටස වසා දමා එම් ප්‍රදේශයේ ආරක්ෂාවතර කරතිබිෙනවාා. එම ආසාතිතයගේ පවුලෙස්සා මජකින් අත දෙනා සහ. ඔහු කොළඹ සිට රැගෙන් ආ වෑන්වතය රීදුරු සහසාහියක නිරෝධයිනය සඳහපොරො න්නරුව දම්ඉන්න නිරෝධාන මද්‍යස්ථානනිවතයුම් කෙරුණා. කටර්වල සිට පැමිමෙන් පුද්ගලයා පොලිසිට කරනුවාර්තා කිරමින් පසු. සෞඛ නිල්ධාරයගේ නිර්දේශමත නිරෝධයිනයට ලක්ුණ. ල ක්ෂ ලද හුට රන ආසාදධත බහඳු ගෙනවාා මෙම ගම්මානේ පුද්ගලින් තුන්සි වි දනිකු නි ෙස්ව වලට නිනවතයිනයටට පිවරගෙන තිබෙනවාා. මේය අතර බන්ඩාරගම අටනුම් ප්‍රේශය තවරටත් හොදිි කලාකර තිබෙනවා. මහනුවර කකරන රත්මපුර සහ පැල්මනන ප්‍රදේශත මෙවන විතත් වසා තමා ඇති බවයි ආක්ෂික අංශ පවසන්නේ මන් අරම තාානාපපුරම් ප්‍රදේශය තවදුරටත් හුදකලා ප්‍රදේශයක් වනපා. රත්න පුර ිස්ත්‍රික්කෙන් පලමු කොරෝ රෝක ලෙසවාන්තාවූ මනික්්‍ර්‍යාරිකයාගේ පිරිඳ හරන සුවේ ලපා. රත්නපුර මල්ද නිවස විත අද ප්‍රවිියා ඔවන්ගේ පව්ල සාමාජකින් හතර දෙෙකු මෙවැන විටයිඩිය ්‍රෝහල ප්‍රතිකාරලපනපා. ේය අනුව ගැනට. විද මුදා සින් පවත්වාගෙන අනුලබන නිරෝධාන් මධ්‍යස්ථාන දොළහක් තුළ පුද්ගලයි නෙක්දාා සාහරි කනස් පස් දෙනකු, වෞදුරටත් නිරෝධාන කටතුවල නියලවිින් සිටිනෝ. පසුගිය දින ජාල් ප්‍රදේශයෙන් කොයිඉදදා නමේ ආසාදිද පුද්ගලෙක් වශයෙන් හඳුනාගත් පුද්ගලෙකු. ඇසරු කොරපු පුද්ගලයින් කීප දෙනකු, තෞදුරටත් ස්වන් නිෝධාන හ නිවස්ටිරුවත් සිටන නැතුව. එම ප්‍රදේශය ගමන් කරපු හින්දා එවැනි පුද්ගලයින් විසි උන්දෙනකෝ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ නිරෝධාන මධ්‍යස්ථානයක් වන ඔළිවිල් නිරෝධාන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමුකිරීමට කටතු කරු ලබෝ. අනුරාධපුර ප්ඩුලගම නිවඩ නිකේති ෙදී දිනි දාාහතරික කාලයක් නිරෝධානයට ලක් වූ ්‍රංශ චාකහිවෙවලක්ම එකටතු අවන්රපිටව ගිය. දුව ප්‍රදේශයේ දින තාහතරක් නිරෝධායනය වසන් කළ පුදගලින් හත්ලෙස්තනකට දාළ සාතිකත් ලබාදීමට වාදුව වෛ්‍යෙන් නිලධරී කටයුතු කළා. වැල්ලම් පිටිය වෙලේවත්ව ප්‍රදේශයේ පවුල් පනස් එකක සාමාජකින් දෙසිී හැටතුන් දෙනෙකෝ අතදනේ නිරෝධයනය කටයේතු වවසන් කළා. ජ ද බන් හ ප්‍ර කා පරික්ෂ රන මකද ජන ර සාදක බල කා මයි තීන ගත්තේ රන ීත ත්ව පත් න්න නොවන්න ැඩි පීට නයක් ඇති වෙන්න පුළුව. රට සාමාන්‍ය න ීත ර ෑම වැඩ පි ලක් ති න් ක් ට ර සමාජ දරස් කන අවශ්‍ය නැතේ කිය ස්ාවර පි සම්බන්න්න. ඒ ජයපත්වා නවත් කරනටතුලද. ගල්ලරපිටය ශික්ෂ ෝහලේ ප්‍රතිකාරලබින් සිට අතුරැස පහල වලිතුූපදේශ පදිංච ප සිට හැත්තැ ෙහවැරදි පුද්ගලෙකු ඒ දිනදීම හැකයා ඔහුට කරුණා වැලදී නොමති බව පරක්ෂණ වලද හලි වනා. එහත් හොගේ පුත්පයාාට කරුණ ආසාධනදීම හැවන්. ඔහු මෙවැනවිට අයි චෝහලේ ප්‍රතිකාරලබනවා. එෙස දත් මෙමියගේ පුද්ගලයාට කොරෝණා වෛරසය වැලඳී නොතිපුනද කොරෝණා රෝගයකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයෙන් එම කටේතු සිදුකරන ලෙසටයි කරාපිටිය අධිකරන වෛ්‍යවරයා දැනුම්දුන්නේ මාතර මාලින්බඩ භාගගම්ප්‍රදේශී නිවසක වෙන ප්‍රදේශකින් පැමණි පිරිසක් වැඩ සිටින වට ප්‍රදේශවාසීන් පොිසිට කළ දැනුන්දීමකට අනුව එම නිස පරීක්ෂ කරුණා. රධ ප්‍රදේ වාමන් පහන්සි නමතු සිවතෙක එම වසට පම ඇ බව ෙලවේ ඔුන් ඇද නීති බලපත්්‍ර නොමතිව පැමි ති වත පොලිසි පකාශ කලා එම නිවසේ සි තුන්ද සහ අන්ාද රේසිට පමි පරිසත් ස්ව නිරෝදායන තිවම කරීමට පලිසිය කතේතු කලා. අන්රාධ රේ සිට මෙම පිස පමි ො ්‍රති හ රතද ොලි ට කරා. ාදුපුර මදවචී ප්‍රදශ රුණින් ප්‍රි සක්කක්ව ස්වන්ක්විය නිරෝධයින් පුටියක් නිර්මාණය කරති ිටවා මැද වචිය ප්‍රදේශය ෝලි ප්‍රජනේන් හයි නිර්ණ ලෝපුරාකිතනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරණ මහා සිකුරාතාධනය අදට යදී තිබුණද බොහෝ ද්‍යවස්ථාන පාලවට කොස්තිබනේ කරුණා වෛරසය ලෝම බිලින තිබීම හේතුවෙන්. කරුණා වෛරසේ හේතුවෙන් ලෝපපුර ආර්ථිකටයුතු නැතිය තිබියදී මියන පන්සේක ජනතාවක් දරිතතාවට පත්ව හැකි බව ලෝකබැංකුව පවසනවා. දහස් අටපසරේ ආර්ථක අර්බදියට වඩා මේ ඔග්‍රගනු ඇතිබවයි පැවසෙන්නේ. අද පස්වොරුවබනවිට ලෝපරා කොරුණා රෝගීන් දහසේ ලක්ෂ තිස්ති දහස් නසි හතලස් හදනිෙකුස්යාගැනනාා මියග පිරිස අනු හදහස් පන්සිය අනුල් පපහක්බනවා එමෙන්ම තුම් ලක්ෂ හැට හයදහස් හයිසි දහදනෙකු සේ ලැබවා. ලෝ පුාටවල සහස්වන් පාලනක්‍රදේශ දෙසිය දහයක් පුරා කොරුණා වරසේ පැතිරතිබෙනවා. මෙ අතර කොරුණා වෛරසේ ආසාධනය වී සුවය ලැබූ වයස අවුදු එකසේ එක පුදගලෙකු පිළිබඳව බ්‍රතාා ්‍යෙන් වාාර්තාාව වනවා ෙඩේ ලෙක්සන්ට්‍රාම පුත් කලයා සති දෙකක් ප්‍රතිකාරලබා ගැනීමින් අනතුරව රෝහලින් පිටපගියා. ඇමරිකාේ කොරුණා රෝගීන් වාර්තාාවන ස්තංක්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. යෝග ැගේ මරණ සංඛාව ඒලගේද අලුතෙන් භර්තාවන රෝගෙන්න්ගේ සංඛ්‍යාව, තරමක් අඩුව ඇති බවයි ඇමරිකාාවෙන් ලැබෙන වාර්තාසඳහන් කරන්නේ.ස්වූ රෝගීන්ගේ රදිර ප්‍රලාස්මාගෙන රෝග උත්සන්න වූ රගකට ලබාත මේේ ක්‍රමවේදය, ොෝුණනා රගෙන් පීඩාව රගන් මෙෙනවෙද ක්‍රියාත්ම කරනවා. මෙ අතර චිකාකෝ සිරමැදිිය තුළ තැඳුවන්දිසි හැත්තෑ හහිදනකුට සහ ලෙදහරින් එකය හැත්තෑ දෙදිෙනකට, කරෝුණා ෛරසය වැරදිී තිබව තාහරුවනාා. දෙවනුව වැඩිම රගී සංඛ්‍යාවක් වාර්තාාවන්නේ ස්පානයිෙන්. ස්පාන මේ වනවිට වරසේ උපරිමත්වය පසුරමිසිින බව එරට අග්‍රාමාත්්‍යවරයා ප්‍රකාශ කළා. එරට ක්‍රියාත්මක හරිස්තත්ත්වය ඉදිරිදින පහළවසඳහා ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයාවධාරණය කළේ. ලෝකයේ තුන්වනුම වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තාාවනවා. පසුගේ පැවිසි හතරක කාලේ තුළද, ඉතාලියෙන් නබ කොරනාා රෝගීන් හරදහස් දෙසය හතර දෙනකු වාර්තාාවුණනා. කෙසව වද පසුගේ දෙන කියපේයට සාපේක්ෂව මේ තරමක අඩුවක් බවයි ඉතාලි වාර්තාසඳහන් කරන්නේ. දිනක් තුලදී ජර්මණියෙන් වාර්තා වූ වැඩිම කොරුණනා මරණ සංඛ්‍යාව පසුගේ පැෑවිසිහර තුළදී වාර්තාාවනාා. ඒ මරණදිසිය හැටහයක් ලෙසයි. අසධතයන් ර්මය තුළ රමක් ඒලයමින් පවතිනවා. එරට කොරුණනා මරණපති ශතය සයට දෙකයිදශම එකක්. එය අනුව තහවුරු කරගත හැකි සෑම රෝගීන් හතලෙස් අට දෙනෙකුගේෙන්ම එක් අයකු මෙියයෑ මේ සම්භාවිතාවක් පවතින බවයි පපුදෙස්වාර්තාසනහන් කරන්නේ. ප්‍රංශේ දැනිසත්කාර එක ඇනි සිටින රෝගීන්ගේ සංඛ්‍යාව අවුමමින් පෞතින බව වාර්තාාවනවා. රට නගරවසාදමීම සහ සමාජ දෘස්ථ භව රඳවාගනීම හේතුවන් මෙම පිරිස අවමුකරගනීමට හැකි වීතිෙනවා. වරසිය පැතිරීම ආරභූවාට සැලකෙන චීනයේ වූහන් පාන්තේ පොදු ප්‍රවාහන සේවා ඊයේ ආරම්භ කෙරුණා. වලසින් අරක්ෂා විමසඳ හා දෙවන සෞඛ්‍යපේවරයන් අනුකමනය කරන බවයි චීන බලධහරින් ප්‍රකාශ කරන්නේ. බූහන් නගරය විෘත්ත කරීමත් සමඟ ජනතාව සාමාන ජනජීවිතයට හුරුවමින් පවතිනවා. රonaා වෛරසය ආසාර්ධනවීමත් සමග දැනිසත්කාර එකට ඇතුත් කළ විතාන්න අග්‍රාමාත්‍ය බොරිස් චොන්සන් දැඩනිසත්කාර එකකෙන් ඉවත් කෙරුණා. ඔහු යහපත් සෞකිතත්වයෙන් පසුවන බවයි එරට වාර්තා සහන් කරන්නේ. දකුණු කොරාවෙන් කොරා රෝගීන් වාර්තාවීම අඩුවක් මෙම විට දක්නට ලැබෙනවා. කොුණා වෛරසය පරික්ෂාකිරීමසන් හා වැඩිම වියදමක්දර ටලෙස සැලකෙන්නේ දකුණු කොරයාාවයි. පසුගිය පෑ විසි හතර තුළදී කොරියාවේ තේගු ප්‍රදේශීෙන් කිසිදු රෝගියකු වාර්තා වීනෑැ. ඉදිියාවේ කොரோුණා රගීින් සංඛ්‍යාව ඩවීමත් සමඟ පැරණි දුම්රිය මදිරි තුළ හොද කලා වාட்டு නිර්මාණයකිරීමට පීවරගෙන තිබෙනවා: ගුජරට්, බිහාර්, ඔඩීෂා, කරනාටික, ජම්මුකාශ්මීර්, රජස්ථාන් සහ, බටහිර බෙංගාලය ඇතුළ ප්‍රන්තකයපයකින් අදදිනේදී නවරෝගීන් වාර්තාාවනාා. ආසියාාවේ විශාලතම පැල්පත් නිවාස සමුහෙලෙස සැලකෙන දරාවී පැල්පත් නිවාස වලින් තුන්මන කරුණා මරණයත් අදවාර්තාාවනාා. ඒෙමනෙන් පළමු කොරනාාරෝගයා අදවාර්තා වූ අතර ඒෙමන ජාතිකයුබන ඔහු වාය ආශිතව සේවය කරන අෙක්. ඔහු සමඟ රකයා කළ අයටද සට දෙකක් නිවස්තුරටබී නිරෝධහනිවන ලෙස දන්වාති වෙනවා.. මෙය අතර කරෝනා රෝක අලා අද්‍යක්ෂණය කරුණු චිත්‍රපටයක් පි බඳව තොරතුර වාර්තාාවනවා කැනඩා ජාතික අධ්‍යක්ෂ, මොස්ට පාකෂ්වාරයේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරති වෙන්නේ. සමස්ත චිත්‍රපට රෝගතකර ඇත්ේ විදුලිස්ෝපනයක් තුයි. වි-19 සෞඛ්‍යහා සමාජ සංගරක්ෂණ අරමුද ලේශේෂය, රුපියල් මිියන හයිසිය නවේ දක්වා ඉහළ ගොස්තිබෙනවා. ජනාධපති ගෝටහබේ රාජපක්ෂ ැතුමා මෙම අරමුදල ස්ථාපනය කළේ මාර්තු විසිතුන් වනතයි. අතනික ව ෞද්ගලිකව ලබෙන පරිත්‍යාග සහ රජු තැන් පත් සමඟ COොවිID-19, සෞඛ්‍යහා සමාජ සංරක්ෂණ අරමුද ලේශේෂය, රුපියල් මලියන හයිසියෙන් නවේ ඉක්ම බත්තිබෙනවා. ඇමරිකාේ ප්‍රධහන සග යක ො සන් ල නුවර ධර්මජ ර හා පාමන්කඩ ශ්‍රීම හ විහාරාදීපති අන්තර්ජාතික ආගමක කටයතු පිළබඳ චනාධපති උපදේශක අගමහා පන්්ි, ආචර පෝච වල්ොල පියනන්දස්මීන් වහන්සේගේ ල්ලීම පරිදි ්‍යනම ඇමරිකන් ෞදධ සම්මේලන සහපති පච තික් වීන් ලේස්වාමින්න් වහන්සේ ඇමරිකාඩඩොලර් පහලස් දාහ මුදලක් පරිත්‍යයාග කලා. එම මුදල පච ල්පොල පියරත ස්වාමීන් වහසේ විසින් විදේශ සද පිරිබද චනාධපති අත ේ ේකම් අ ිර කොල හත . දුන්නා ලංකාබැංකුුවේ ආයතන ශාකාේ අංක අසූ පහි හැත්තෑ තුනයි හැත්තෑ තුනයි හත්තැත්තුන දරන විශේෂ ගිනුමට පරිත්‍යාග බැර කළ හැකි. දෙස් විදෙස් පරිත්‍යාාවශීලීින් ගිනුමට දායක වේ සිටෙනවා. ්‍ය අනකොළ ගෙනම් මින් අරමුදලට කෙරන පරිතයාග මුල් ඳදු සහ විදේශ වනිමේ රගුලාාසිබලින් නිදහස් කරතිබෙනවා චෙක්ත්හෝ ටෙලික්‍ෆ් සම්ප්‍රේෂන මුදල් තැන්පත් කළ හැකි. දුරකතනංක බිින්දවා එකකයි දෙයි, තුන්සි පනස් හතරයි හරිසි හැත්තෑන් නවේ හෝ බිදුව එකයකයි දෙයි, තුන්ස පනස් සතරයි, තුන්සේ පනස් හතරෝ සේ අධ්‍යක්ෂ ජෙන්න්‍රාල් පරිපාලන කෙබී එගුඩබෙලගේ මහතා අමතා වැඩිදුර තොරතුරු ලාගත හැකි. ෝන වෛරසේ ව්‍යාපතියත් සමඟ මෙරට ජනජීවිතයට විධ බලපෑමෙල්ල වී තිබෙනවා. ඇතැන් පිරිසකට එදින දා ජීවිතය පාත්වාගෙනයාමටද බාධා මත වනා. එවන් පිරිස් මුල්කර ගනමින් ඔවුන්ට සහන සැලසීම සඳහා අයින් මනුෂත්ත්‍රය සත්කාරය මේවන විට ක්‍රියාත්මකයි. එ අනුව කලාකරුවන් හා ආධාර අවශ්ච කරන වෙනත් පිරිස් වෙත උපකාරකිරීම අයිටන් මනුෂත්වය සත්කාරය තුලින් ආරම්භ කරුණා. ITය මලුෂ්‍යත්වයේ සත්කාරය ඩයලෝ එකමිතුවෙන් ස්වාධීන රූපවාහිනී වික්‍රම සිංඟපුර පරිස්ශ්‍රයෙන් නිසිලෙස ඇසුරුම් කරගෙන ගිය ආතාර අදාළ අයවෙත පරිත්‍යාග කිරීමද ඉතා ආරක්ෂාකාරීව සිදු කෙරුණා. මොරටුව කටුබැද කාමල් සෙත්පහන ක්ඥාරාමේටද යිITන් මනුෂත්වේ සත්කාරය තුළින් ආධාර හිමිවනා. එමෙන්ම මොරටුව රාවතාත්ත මද තෙරේසානිවාසේට වශ වියල ආහර බෙදාදීමද සිදුකෙරුණා. එමෙන්ම රත්මලාන සර්බෝධය සුවසත ඇග්නස් කුණසේකර සමරු වැඩහිටිනිවාසය හා, බෙල්ලන්තර මිත්සවන රජයේ විශෂිත ළමාපුනරුත්තාපන මක්ධස්ථානය සඳහාද ITෙන් මනුෂත්වේ සත්කාරය තුළින්, ආධහර ලබාතුන්නා අගේ කරා මේටනු ග්‍රහය දක්වපු සැම දෙනාටම මේ කරන සත්කාරයට ගොඩක් ස්තුතිවන්ත වෙනම කෝටි වජුරස්්‍රීල් අමානිවාසය රාජගිරිය ඔබේ සේකරපුර ගැලවීම මේ හමුදාල් ලමා සංවර්ධන මධ්‍යස්ථානයටද අදදිනේ අ්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරුණා ොරැල් ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටිනිවාසට මෙන්ම වැල්ලවත්තේ පිහිටි සීම සහිත ලංකාධාර සමතියේ වැඩිහිටි හා ලමානිවාසය සඳහාද අවශ්‍ය ආධාර ලබාදීමට අයිටය මනුෂත්වේ සත්කකාරයට හැකි. අයිටෙන් අයතනෙන් එවගේ මනුෂත්වය සත්කාරය උඩ මේකන්න කටීත් අයිතා මහත් පල මහන් ශංන්ස පිින්ක මක්ට මගේ ස්තූති හා ගෞරිය ප්‍රකාශකවන්. පාදුක්ක හොරගල හල්බරාව මිතුරු සවන පුනරුතාපන නිවාසයේ දරුවන් සහ කහවල මන්දුල නිවාසයේ විශෂ අවශ්‍යතා ඇති දරු දරියන් සඳහා ආධාර පිරිණැමීමද අද සිදුෙරුුණා. අයිIT මනුෂත්වයේ සත්කාරු තුළින් අවිසාවේල්ල ගැට හැත්ත. මාරමේ ජනෝද්‍යයා මමාසංවර්ධන මධ්‍යස්ථාන දරුතැරියන්ට අවශ්‍ය කරන ආධහර ලබාදීමද සිදුකරුණා. ග්‍රන් පස් මෙත්සරන වැඩිහිටි නිවාසේ වෙතද අයිෙන් මනුෂත්වය සත්කාරයෙන් ආධහර හිමි වුණ. මේ මහත් පුට්ටකර්මයක් බවයි, පූච්ච මතුරට දම්මාලංකාර ස්වාමීන් වහන්සේමිහිදී ප්‍රකාශ් කළේ. පිළියන්දල සැලිනා ඇල්විස් ගුණරත්න වැඩිහිටිනිවාසය පොල් හේන සිලුමින පිරිවෙන කැස්බෑබව බන්්ඩාර්ගම මාර්ගේ පිහිටි වැඩිහිටි නිවාසය? மත්තකුඩ කැමිලා පාසල ගෝනපල ඔලබොඩුව සනිහස අරුණ වැඩිහිටිනිවාසය සඳහාද අයිටයෙන් මනුෂත්වේ සත්කාරය තුළින් ආධහර පිරිනමුණ. අපඇත්තවසම ඉසාමත් ප සතුට වෙනවා මේ වගේ ආයතන වලට ස්වාධීන රූපවානිසේවය සම්බන්ධ වෙලා මේකරන සත්කාරයෙන් පිළිවඳ තුතිවන්ට වෙනවා මේ ආයතන සඳහා. බුද්ධිමය දුබලතා ඇති අය සඳහා වූ ශ්‍රී ලංකා සංගමය රත්මලාන කැතලින් පාසල ොටුව ආරිය වැඩිහිටි නිවාසය මොරතුුව ගැනුළමුුණ සඳහා වූ විශේෂ අධ්‍යාපන පාසලයනස්ථාන වලටද ආධාර ලබාතීම සිදුකෙරුණා. ඒ අITයෙන් මනුෂත්වය සත්කාරය තුළින්. IT මනුෂත්වයේ සත්කාරය ඩලොක් එකමතුුවෙන්. ්‍යාතිය මර්තනය වෙනෙන් ්‍රිජුව මෙහීමට දායකවී සිටින සියලු දෙනා රැක ගැනීමේ ජාතික යුතුකම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කරත බෙනවා කොරණ වර සය පරාජයකිරීමට සටන්වදින සියලු සේවකයන්ගේ රකවරණසන හා බෙරු අබිමන් මුල්්‍ය ආවරණය ශ්‍රී ලංකා රක්ෂණ සමාග මගින් නොමිලේ ලබා දෙෙනවා. එඒ නිලවශීෙන් ජනාධිපති ගොටාභය රජපක්ෂ ජතුමාමට සහ අග්‍රමාත්‍යය මහිදරජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව රක්ෂණ සස්ථාවයි සභාපති ආචාරය ජගත්වැල්ලවත්ත මහතා පිරිනැමවා. අනතුරුව ආක්ෂකලේකම් විශ්‍රවාමිකමජ ජෙනරාල් කමල් ගුණනත්න මහතාටත් සහ ත්‍රවිත හමුදා ප්‍රධානීන්ට මේ නිලවශයෙන් බහර කෙරුණා. කොරුණ වසංගතයට එරෙහිව මෙහිමේ දිසිටන සෞඛ්‍ය කාරය මණඩලවලට විරු අබිමන්තුලින්, රුපියල් ලක්ෂ පහලක රක්ෂාවරයක් හිමවනවා. ජීවිත අහිමිවීමකදේ සෞඛ්‍ය කාරමණඩලසා මාජකයන්ගේ දරුවන් සිටින පවල් ලට රුපයා ලක්‍ෂ පහලව බැගින්ද දරුවන් නොමැති පවුලකට සහ අවිවාහකයකට රෘපයා ලක්ෂ දහය බගින් දගවීමට මෙම රක්ෂණ ක්‍රම අයටතය කටයුතු කරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශී නිලධහරින් වෛත්‍යවරුන් හෙද නිලධාරින් උපස්ථායකින් රියදුරන් සුළු සේවකයන් මාජන සෞඛ්‍ය පරක්ෂකවරුණු සහ ප්‍රදේශය සෞඛ නිධහරීින් රක්ෂණ ක්‍රමය මගින් ආවරණය කරෙනවා. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් නොමිලේ පිරි නමන ප්‍රථමස්ථහා එකමරක්ෂණ ක්‍රමය මෙයයි. විරු අභිමන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රය අමාත්‍ය පෛත්‍ර ව ්‍යරචි මහත්නවත හඳුවාදීම ශ්‍රලන්කරක්ෂණ සස්ථා සභාපති ආචාරය ජගත් බැල්ලවත්ත බහතාගේ සහභාගිත්වෙන් සිදු කෙරුණා ධීවරයන්ගේ මාළු තොග ඉක්මන මෙිලතිී ගැනීම රජයෙන් රොපියල්මිලියන හයිසියක්ක් වෙන් කෙරුණා. දිවේෙන ප්‍රාමාල ෙදාහරීමමද ක්‍රමාන් කොල වැඩපිළිවෙලක් කටතේ සිදුකරීමටයි රජේතීරණේ කර ඇත්ති. පාර්ලිින්තවේ ආණ්ුපක්ෂ මන්ත්‍ර කණ්ඩයම් රැස්වීමේද මෙම තීරණයට ලබ තිෙනවා. කොරනාා අර සේව්‍යා්තිය හමුේ අනාගත ඇතිවිය හකි අභියෝක වලින් දේශය කරමාන්ත රැහගැනීමට පියවගතයතු බවද මෙහිදී අවධහරණය කෙරුණා. රජනතිපත්තුව ැන් දීව සස්තාවයිෙන් මාලු මිලදී ගන්න ක්‍රමවේදයක්හදල තිබනට. එඔවුන්ට මුදල් ගෙවීම සඳහා සති දෙක් සතිතුනක් කවශය කියල දීව සංස්ථාවා දන්නන තින. හ අපි බලමු අපි මොකද මිලියන හයසීයක් අපි දීවරාමාත්‍ය අංශයට නිදහස් කර. නොත් ඒ මුදල් ලැබුණින ඒ මුදල් ලබිලා දයන්නේ මිලියන විශ්සක් ලබයි. ඒ ඒ බත් ලබා දෙ නතකොට ඉක්මට මාලුටික ගණඩ පුළුවවා. ොදල් වලට ගන්නත්වන්සක ඒ කරන ක්‍රමවේදේ ප්‍රතිපලයක් නැතිවෙලායිස. ම දල් දල දවසන්දක හරිරන්න ලුවන්න විශල පරිසක් එනක නවති ඒගේ ප්‍රමාදී තියන්නේ ඔයි බැග සීයක්ක් තම මුලිින් රිලීස් කරන්න කිවේ යිසයක් මයි ැිනටක කිවේ ව න ්‍රමන් ක ල සය ිස් කල් දන ම දනවත් දේට සමන් වනත් අපිට තවටික කාලයක් ඇනකට ෝකයේ තින ප්‍රමණතාව ත්ක රට නඒක නවති සංස්ථාව . කිය යන මේම ග්ඩ කියලා. අපිට මිියන ආයසිකුත් නිකුත් කල්ල තියනවා. ඒකහඩනම් කරානම් ඇමත් තුමයි රන්ද න ත ව කන රපල් හස ය ැ රුපල් දෙෙසිියට විකුණා වරයි අුමතරම ල් දෙසය පාරතුන්සිේ නිසුන් රියන ල අනිත් පලත්වන ඒ සන්ස්ත මිත්ත න වරේ ඒ බාලු ඔන්නන් අපි ප්‍රාදේශයල් ඒකන්ට ඒ ප්‍රදේශය සල්ලිදී ලාේ මාල්තිකාරගෙන ඔලගේ අනිත්තාසනයට වන්න ඒ විකල්ල තීවරතාවට ප සල්ිාර. කරෝුණා ්‍යා්තිය පාලනය හා ඒවිල්වෙන් කැපවී සිටින පිරිසට අවශ්‍ය උපකරන මෙන්ම ආධාර තවතුනටත් ලැබමින් පවතිනවා. මෙරට සෞකි්‍ය ්චිත්‍රී නිරත වූුවන් කොරුණ වසංගතයෙන් ආර්ක්ෂාකර ගැනීම සහ වරසේ ව්‍යාප්තිය පාලනිසන හා ඇමරිකාව ඩොල මිලියන එකයිදශම තුනක මුදලක් පරිත්‍යක කලාා. ජතයන්තර සංවර්ධනි සඳහා වන එක්සචචන පදනෝජිත ආයතනය හරහා මේ මුදල් පරිත්්‍යයක්කිරීමට කටයතු කෙරුණ. ඉදා දුෂකර අවස්ථාවලදී පවා දෙරට අර සමතා ශක්තිමත්ව පවත්වාගනීමටද මෙ හේතුවක්බනවා. සෞඛ්‍ය ෂිත්‍රයේ අවශ්‍යතා සඳහා යොදා කන්නා උපරණතුකයක් හිට පාර්ලිමියන්තුමාක්‍රී විජදාසුරාත පක්ෂ මහතා අමාත්‍ය පවිත්‍ර වනි්‍යරච මහත්මිය වෙ පරිත්්‍යක කලා. හනුවර ජාතිකරෝහලයේ පීටවා ඇති COොවිD-19වා වේ දැනිසත්කාර එකකේට අවශ්‍ය ඇඳන් විසිපහක් අද පරිත්‍යග කරුණා. මනුවර ධර්මරාජි විද්‍යාලියයට හස් හතර ආධශිෂ්‍ය ක්ඩායම මහනුවර සිංහල වෙඳ පෙරමුණ, මහරෝහල් කමිටුව හිල්වුඩ් බාලිකා විද්‍යාලය අස්ගරි මහාවිහාර පිරිවෙන සහ මහනුවර මානකරසභාවද ඇදන් පරිත්‍යග කලා. කුුණෑගල සහ කුලියාපටිය රහල් වලකාර මණ්ඩලවට අවශ්‍ය මුණු හිස් ආවරණතුගයක් වම විශවිද්‍යාලේ පරිත්‍යයාක කලා උපකළපති මහාචාරය EMP ඒනායික මහතා ඇතුළු පිරිසක් විමවස්තාවට එක් පසිටිය. මෙ අතර බංගුඩ මලිකරු හලේ කාරි මණ්ඩලේ ඔවන්ගේ වියදමින් ආරක්ෂි තැඳුම් කට්ටලහා ජීවානු හරණ කොටයක්ක් නිර්මාණය කරති බෙනවා. ඊහිට අමතරව සැක සහිතරෝගීන් ලඟට නොගො ඔවුන් සමග සබදතා පවත්වා ගත හැකි උපකරන කිහිපයක්ද නිර්මාණය කරති වෙනවා.. අත්‍යාවච්ච සේවා සඳහා වූ ජනාධපති කාර්යසාධක බලකාය. රටපුරා අවෂද සැල් විවෘර්තකරක්ෂැබීම සම්බන්ධින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. යන දවේ අදිරිනීතිය ක්‍රාත්ම වවාාවදානම් සහහි දිස්්‍රික්ක සහ සම්ූර් නිරෝධහනයට අත් කොටඇති ප්‍රදේ හැර අනිකු දිස්ශ්‍රික්වල සුසල් පෙවරුනවයි සිට පස්සො දෙකදවා වෘත්ව තැනවා. ඇදිරි නීතික ක්‍රාත්මක වනාවදානම් දිශ්‍රික්ක පමක් මීට පෙර පැවැත ක්‍රමයට, අන්තරචලේ ඔස්සේ හෝ රකතනෑනවම් මගින් දෙවසටම औෂදලැබීමට සැලසවීමට පියවර ගැන්නනවා ම අතර පවති ඇදිරිනීතිතත්තේ සබන්ධය, නියෝච්ච පොලස්පති නිතික්ඥ චිත්‍රහන හතා අදහස් පල කලා. නිෝදායන ඇදිරිනීතිය තෞදුරටත් ප්‍රාත්මක වෙනවා. මේනිසා විශේෂෙන්ම ජනතාවගෙන් අපි ඉල්ලාසිත්නවා. සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ්කරන ආකාරයට මේ රෝගය පිළිබඳ තීරණාත්මක දින මේ ගෙවියන්නේ. ඒනිසා. මේ හිටපු ආකාරයටම අනිරෝදායන ඇදිරිනීතියට ගරු කරමින් කටයුතු කරන්න විශේෂෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා. නිකුත් කරන ලද ඇදිරිනීති බලපත්‍ර තෞදුරටත්. අප්‍රේල් මාසි තිස්විනිත දක්වා ක්‍රියාත්මක වෙනවා ඒ අනුව අවෂධ නි්පාදනය ආහාර නිෂ්පාධනය බෙදා හැරීම එවගේම වෙනත් අත්‍යවශ්‍ය සේවා අදාළව නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අප්‍රේල් තිස්වනිධ දක්වා වලං වෙනවා කොරන්න වරසයෙන් ආරක්‍ෂාවීම සඳහා දේශය අමුරවය යොදා ගනිමින් සිදු කරෙන නව නිෂ්පාදනක හිෙපියයක් හඳුන්වාදීමට මාලවයේ කාර්මික තාක්ෂණ අයතනය පියවර ගෙනැ තිබෙනවා. පවට්ටො කොත්තමල්ිෙරුම්කායම් බනි අමුදුද්‍රව්‍ය භාවිත කරමින් අත් පිරිසිදුකාරක මොකශෝදධන බාහිරවාලපනය කළ හැකි තෙල්වර්ක ආදේ නිෂ්පාදනය කරති වෙනවා. එම කටයුතු නිරීක්ෂණය සඳහා අමත්‍ය ආචාය බඳල ගුණවාදන සහ රජී වෛද්‍ය නිෙලදහරින්ගේ සගමයේ සභපති වෛද්‍ය අනුරුද්ධ පාදනයන මහත්තරුන් සහභහකේ පොනා. දේශීව භාවිත කළ හැකි වෂධ පරීක්ෂණවටමින් තහවරු කර ගැමින් ගුණත්මක නිෂ්පාදන හඳන් පාදීමද මෙිහි විශිෂත්වයක්. නි්වාදන ගොඩක් එරිදක්ො තියෙනවා විධ සබන් වර්ග දියරවර්ග බේත්වර්ග කරාශයක් මේදිනවල කැපවීමෙන් මේ අදිර්නීතිය පවතින අවස්ථාවත් ඇබිල්ලා. විශාල උනන්දුවකින් කටයුතු කිරීම සම්බන්ධය මේ විද්‍යාච්‍යයන්ට අපේ ජාතිය ගෞරු ස්තුූතිය පිරණමී යුතු වවා. මෙවැනි පර්යේෂණ අත්තදා බැලින් තවදුරටත් දිරිගැනීම සඳහා ජනාධපත්තුවත් අගමැත්තුවාගේ කැිට බන්ඩේ තනුග්‍රහය කඩිනමින් මේ අවශ්‍ය වෙනස්කකාන් සදා ල බග ම බලාපුොරන්. මෙ අතර කොරුණනාරෝගින් පරික්ෂාකිරීම විශෂ එකකයක් නිර්මාණය කිරීමට පිටිපන නැනෝතාක්ෂණ ආයතනයේ පීවරගෙන තිබෙනවා. එය හෝමාගම රෝහල වෙත බහරදීමට නීිතයි. එම අයිතනින් සිදුකළ නවනි පෙවම්ද අවත්‍ය ආචාරය බඳදුලකුණවර්ධන මහතාකි දෙරීක්‍ෂණීට ලක්වුණා.. කොරෝණ වරසේ ්‍යාපතිය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් කාන්තා ළමාහටයුතුත් සහ සමාජරක්ෂණ අමත්‍යංශය මගින්ද වැඩපිළිවල රැසක් මෙවනු විට ක්‍රියාත්මක කරනවා. වැඩිහිටි ආබාධිත සහ වහු වඩුරෝගෙන් පෙළෙන පවල් සඳහමෙන්ම සමුරදේ පවුල් ඉලාකරගැමින් එම සහන වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. ඒ දින වනට රුපියල් පන්දහසේ වැඩිහිටි තිබනාව පුදගලයන් ලක්ෂ හැට දෙ දහස් නොසේ හැත්ත හතක් සදහ කිවා තිබෙනවා. ඒ ප්‍රතිශ්තයක් ලෙස සියතනුවටයි දශම බිඳුවයි එක. ගෙවා ඇතිමුළු මුදල රුපියල් මිලියන දෙදහස් අටසේ දාහතරයි දශම අටක් වනවා. මෙ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ වැඩිහිටි මහලිකම්කාරයාලේ හරහායි. තිත තැනත්තන්ස දහ රපියල් 15දහසේ දීමනාව එක් ක්ෂ හරදහස් පන්සේ අසූ පස්සෙනකුට ගෙවා අවසන්. ඒ ප්‍රතිශතයක් ලෙස සේතනු පහයි දශම බිඳුවයි පහක් වනවා. ගෙවා ඇති මුදල, රුපියල් මලියන පන්සිේ විසි දෙකයි දශම නවයක්. වකුකඩු අබද සහි පුද්ගලයන් ති සට දහස් අසූතුන් දෙෙනකුට රුපියල් පදහසේ දීමනාව කිෙවාක්තිබෙනවා. ඒය ප්‍රතිශතයක් ලෙස සේතනුව අටයි දශම බින්දුුවයි පහක්. මෙයනු ගවා ඇති මුළමුදල රුපියල් මිියන එකසියනු වයි දශම නවයක්. සමුෘර්තිී ප්‍රතිලාබී පවුල් දහස ලක්ෂ හැත්ත අටදහස් නවසේ හැට දෙක් සඳහද රුපියල් පන්දහසේ දිමනාව ලබාතිය තිබෙනවා ඒ සදහ වැෑකර ඇති මුදල, රුපියාල් මලියන අට දහස්තුන්සියානු හතරයි දශම අටයිකා. පොත්තුලේකන ගත පවුල් හාර ක්ෂ හතලස් හද්දහස් අටසේ හැට හතරක් වනවා මේ සදහ වැෑකළ මුදල රුපියල් මිියන දෙ දහස් දෙසේ තිස් නවෑැයි දශමත්තුනයි දෙකා. සමගෙන් වාදන ෝපනී රාත්‍රී පවත් විකාශය අවසන් ඔබට සුභරාත්‍රයක් www.ipnnews.dek.